අයිබෝවන් අද අපි අර අස්සිත ජෝත්ස මෙදුර නාලා කලිකාවෙන් අලුත් වැඩසටහනක් පටන් ගත්තා. මොකද්ද ජෝත්ස විද්‍යාවට අනුව ඒ රාශිවලින් ඉබ්දුණු අයගේ සාමාන්‍ය ස්වරූපයේ ගතිගුණ අඩුපාඩු ලෙඩ දුක් පිළිබඳව අපි ඔබව පොඩි දැනුවත් කරන වැඩසටහනක් පටන් ගත්තා. ඒ වැඩසටහනේ මීළඟට අපිට තියෙන්නේ සිංහ රැසින් ඉපදුණු අයගේ විස්තර ඉදිරිපත් කරන්න. ඔන්න ඔබටම මේ ගැන අදහසක් ගන්න පුළුවන්. ඔබ මෙහෙමද නැද්ද කියන එක. හැබැයි ඔබට පොඩි අදහසක් මම ඉදිරිපත් කරනවා. සමහර අය අපි කියන මේ ස්වරූපය යම් තාද්දුවට නිවැරදි වෙයි. කොහෙත්ම ගැලපෙන්නේ නැත්නම් ඔබ ඔබගේ කේන්ද්‍රය නැවත හදවගල බලන්න මේ කියන ලක්ෂණද වෙන ලක්ෂණයක්ද කියන එක. එවැනි ප්‍රශ්න අපිට දැනලා ආරංචි වෙලා තියෙනවා. අපෙන් නිවැරදි කරගන්නත් තියෙනවා. අපි බලමු එහෙනම් සිංහ රැසින් ඉපදුණු අයගේ ස්වරූපය. සාමාන්‍ය සිංහ රැසින් ඉපදුණු අයගේ ස්වරූපය මෙන්න මේ වගේ තමයි. පළල් උරීස් වලින් යුක්ත සම්පූර්ණ වැඩුණු දෙහයක් තියෙන කෙනෙක්. හැබැයි මෙයාගේ දිහා බැලුවම බඩ පොඩි හීන්. ඔළුව ලොකුයි. තේජවන්ත පෙනුමක් පෙන්නුම් කරනවා. ඒ වගේම ටිකක් තද පෑහමක් තියෙන කෙනෙක්, රතු පෑහමක් තියෙන කෙනෙක් බව පෙන්නුම් කරනවා. සමහර වෙලාවට මෙයාගේ උරීස් බොහෝ පළල් බව පෙන්නුම් කරන ඈතින්දන් දැක්කම. ඔන්න වගේ ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ සිංහ රැසෙන් ඉපදුණු අයගේ. ඒ වගේම ගතිගුණ ගත්තොත් එහෙම ආත්ම ශක්තිය පුදුම විදිහට තියෙන කෙනෙක්. හැබැයි මේ ආත්ම ශක්තිය උපරිම ප්‍රයෝජනෙට ගන්න නිසා එයා දියුණු වෙන කෙනෙක්. හැබැයි දියුණු වීමට තද ආශාවකුත් තියෙන කෙනෙක්. ඒ නිසා පුදුම ඉදිරිතර ගතිත් තියෙන කෙනෙක් බව පෙන්නුම් කරනවා. එයාට පුදුම චිත්ත ධෛර්යයක් තියෙන කෙනෙක්. මේ චිත්ත ධෛර්යය නිසා හොඳට තියෙන තත්වයක් නිසා විපත් හරදර ප්‍රශ්න වලින් 99.9% බේරිච්ච බව පෙන්නුම් කරනවා. ඒ වගේම මෙයා ඕනම බැරෑරුම් කටයුත්තක් බාර ගන්න කෙනෙක්. සමහර අය බැහැ කියලා අයින් වෙනවා. මෙයා බාර ගන්නවා. අරන් කරලා පෙන්නනවා. එහෙම හැකියාවක් තියෙන කෙනෙක්. හැබැයි මහා බලාපොරොත්තු තියෙන කෙනෙක්. සමහර වෙලාවට මෙයා ළඟ ලොකු වැඩ තියෙන සුළු වැඩ නැහැ. සමහර වෙලාවට සුළු වැඩ කරන අයව ගණන් ගන්නෑ. ඒ අයව පැත්තකින් තියලා තින්නේ. හැබැයි එයාට අපහාස කරන්නේ නැහැ, උදව්පදව කරනවා. හැබැයි ඒ අය යාළුවෝ විදිහට ආශ්‍රය කරන්නේ නැහැ, නෑයෝ විදිහට ආශ්‍රය කරන්නේ නැහැ, හිතවත්තු විදිහට ආශ්‍රය කරන්නේ නැහැ. මෙයා ළඟ ඉන්නේ උගත් බුද්ධිමත් ධනවත් දක්ෂ පුද්ගලයෝ. මේ සිංහ රැසින් ඉපදුණු අය එහෙම තමයි. ආගිය තැන ඕනම ප්‍රධානත්වයක් මෙයාට ඉබේ ලැබෙන බව පෙන්නුම් කරනවා. යම් තැනක ප්‍රධානියෙක් වෙන්න, එක ප්‍රධානත්වයේ දරන්න වාසනාව තියෙන බව පෙන්නුම් කරනවා සිංහ රැසින් ඉපදුණු අයට. මෙයාගේ විශේෂත්වය තමයි අන්තිම මොහොත දක්වා හිත වෙනස් නොකර ඕනම කටයුත්තක් කරන්න පුළුවන් කෙනෙක් බව පෙන්නුම් කරනවා. එක්ක මූලිකත්වයට පැමිණිලා එවැනි දේවල් කරන කෙනෙකු බවත් පෙන්නුම් කරනවා. ඒ තුලින් ප්‍රබල ප්‍රසිද්ධියටත් පැමිණෙන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙකු බවත් පෙන්නුම් කරනවා. සිංහ රැසින් ඉපදුණු අය යంత్ర මන්ත්‍ර කවියට සින්දුවට චිත්‍ර කර්මාන්තයට බොහොම කැමැත්තක් දක්වන කෙනෙක්, ඒවට ප්‍රියතාවයක් දක්වන කෙනෙක් බව පෙන්නුම් කරනවා. ඒ වගේම ඒවා දක්ෂ ලෙස කරන්න පුළුවන් උත්පත්තියෙම හැකියාවක් තියෙන කෙනෙකු බවත් පෙන්නුම් කරනවා. කොහොමුණත් සිංහ රැසින් ඉපදුණු අය මහා පුදුම සිහි කල්පනාවෙන් ක්‍රමානුකූලව වැඩ කරන කෙනෙක්. එයා මොන හරි යමක් දැක්කොත් ඒක ඩැහැගෙන තමයි පස්ස බලන්නේ, කඩාගෙන තමයි පස්ස බලන්නේ. එහෙම හැකියාවක් තියෙන බව පෙන්නුම් කරනවා. ඒ වගේම ජීවිතයේ ජය පක්ෂය කරා යන කෙනෙක්, ජය ටැඹ අතට ගන්න කෙනෙක්, ජය කොඩි අතට ගන්න කෙනෙක්, ඒ වගේම තමයි කිසි කෙනෙකුට කවදාවත් වරදක් කරන්න නැතුව ඉන්න කෙනෙක් බව පෙන්නුම් කරනවා. තමන්ට වරදක් කළත් තමන් වරදක් නොකර ඉන්න උත්සාහ කරන බව පෙන්නුම් කරනවා. කොහොමද සිංහ රැසින් ඉපදුනේ ජීවිතය ගත කරන ටික ආඩම්බරකාරව විදියට. බොහෝ වෙලට සමහර අය කියනවා අඩි දෙකක් තුනක් උඩින් යනවා කියලා. එයක් එයාගේ ආඩම්බරකාර ගතියක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමන්ගේ අමුදරුවන්ට, ස්වාමි පුරුෂයාට, අම්මා තාත්තට, සහෝදර සහෝදරයට වචනයක් කියනකට කැමති නැහැ. ඒ අයව රැක බලා ගන්නා කෙනෙක්. ඒ අයට විරුද්ධව කවුරු හරි මොන හරි කිව්වොත් මේ සිංහ රැසින් ඉපදුනේට පහර දෙන්න, රණ්ඩු සරවල් කරන්න පව යන බව පෙන්නුම් කරනවා. හැබැයි මේ සිංහ රැසින් ඉපදුන අය තැනේ හැටියට හැනේ ගන්නවා. එක්කෝ ඉන්න දේශපාලන පක්ෂෙන් වැඩ ගන්නවා, එක්කෝ ඉන්න මන්ත්‍රීතුමාගේ එමිතුමයි වැඩ ගන්න දක්ෂයි. ඒ වගේම මෙයාගේ විශේෂත්වය තමයි අනිත් අයගෙන් ගරු මුහුම નિરાයාසයෙන් ලැබෙන බව පෙන්නුම් කරනවා. සමහර දේවල් ඉබේ ලැබෙන බව පෙන්නුම් කරන හැමෝම නිසා නම ආචාර කරන බව පෙන්නුම් කරනවා. ඒ වගේම සිංහ රැසින් ඉපදුන අය තීන්දුවක් ගත්තොත් හරියෝ වැරදි ගත්තොත් ගත්තම තමයි. ඒ අදහස මිලිල ඉන්න කෙනෙක් බව පෙන්නුම් කරනවා. ඒක වෙනස් කරන්න කැමති නෑ. හැබැයි මේ සිංහ රැසින් ඉපදුන අය බලන්න බඩගින් ඉන්නවා, එක්කෝ දවසක් එක දිගටම බඩගින් ඉන්න පුළුවන්.
දවසකාමාරක් හරි බඩගින්න ඉන්න පුළුවන් කෙනෙක්. කොහොම වුණත් මේ සිංහ රැසින් ඉපදුණු අය බලන්න ගොඩක් වේගවත් පාලකයෝ විදිහට අපිට හමු වෙන බව පෙන්눔 කරනවා. මෙයාගේ සිංහ රැසින් ඉපදුණු අය දුර්වලකම් හැටියට ගත්තොත් මෙන්න මේ වගේව අපිට දකින්න පුළුවන්. තීන්දුවක් ගත්තොත් තීන්දුවෙම තමයි ඉන්නේ, වෙනස් කරන්නේ නැහැ. වෙනස් නොකරන මහා අමුතු සිතුවිලි තියෙන කෙනෙක් බව පෙන්눔 කරනවා. ඒ වගේම හිතලා පතලා මහා ප්‍රසිද්ධියටපත් වෙන්න පුළුවන් අමුතු කෙනෙක්. ඒ වගේම තමන්ගේ ආශාවන් අන්තිම තීන්දුව ගැන කාටවත් නොකිය හිතේ තද කරන් ඉන්න අන්තිම මොහොතේ ඊට දාන්නේ. ඒතර වටේ පිටේ ඉන්න අය තුෂ්ණිම් භූතු වෙලා මෙයාට බැන නැකලා රණ්ඩු සරවල වෙලා තමයි යාට උදව් කරන්නේ. ඒ දුර්වලකම් එයාගේ පෙන්눔 කරනවා. මෙයාගේ ලෙඩ රෝග ගැන කතා කළොත් සිංහ රැසින් ඉදුණු අයගේ හෘදය ආබාධ ප්‍රශ්න පෙන්눔 කරනවා. කොඳු වැටපලේ ප්‍රශ්න පෙන්눔 කරනවා. වයසට යෑමදී වකුගඩු අමාරු, මුත්‍රාශය රෝග, ගල්පිලිබඳ රෝග පෙන්눔 කරනවා. මෙයා පළඳින්න ඕන සාමාන්‍යයෙන් තනි රතු දියමන්ති බෙරලියන්තු ගලක් පැලඳීම තුළින් හොඳ විශ්ව ශක්තිය ලබාගෙන ඕර එක පිරිසුදු කරගෙන පෙරපින් කුසල් මතු කරගෙන ජීවිතය ගත කරන්න පුළුවන් සිංහ රැසින් ඉපදුණු අයට. මේ සිංහ රැසින් ඉපදුණු අයගේ ස්වරූපයේ ගතිගුණ අඩුපාඩු සහ ලෙඩලු පිළිබඳවයි මේ ඉදිරිපත් කළේ.